ඔව් මහත්තයා. අවු ගෙදර ඉඩමයි කුඹුරු අක්කර 10යි ඔක්කොම ටික විකුණනවා. නෑ නෑ සල්ලි හදිස්සිය කරන්නේ නෙමෙයි මේ පදිංචි මාරු කරන්න කියලා බැලුවේ. ඔව් මහත්තයා. මොකද්ද මහත්තයා? ආ ඔව් මහත්තයා මේ අපේ තාත්තලා කාලේ හදපුවානේ ඉතින් ටිකක් පරණයි. ඔව් මහත්තයා. අර බල්ලා කොඩයි ඉන්න මහත්තයා මම වාර හොල් එකක් ගන්න. මොකද යකෝ තෝ බයින්නේ? තෝ මරද පරබල්ල කිව්වේ? ඈ යකෝ පරබල්ල කිව්වේ දර මොකද යකෝ? බල්ලා සක්කිලියා තෝ අපේ පරම්පරාව වල ඇද්දා. තෝ අද මම ඇගේ හැටියටද කතාව. ඔගේ කඩ පිටනවාද මම? හිටි තෝ මගේ අර පුච්චන්න. දැන් එයාල් පාර දෙන්න දැනගනි පොඩි කාලේ වගේ. අප්පච්චි අනේ නෑ නෑ අප්පච්චි මම විකුණන්නේ නෑ මගේ පොඩි පුතා ගෑගේ යන්න අප්පච්චි අනේ අප්පච්චි යන්න මගේ ළංගුඹුරු විකුණන්න නෑ කියලා ස්ථිර වෙනකම් මං යන්නේ නෑ අලේ අප්පච්චි මොකද ලොකු පුතේ අපි දැන් මේකට කරන්නේ උඹලගේ සීයාව කොහොමද මල්ලිගේ ඇඟේ යවන්නේ අනේ මන්ද තාත්තේ මටත් දැන් මේ ගෙදරින් එපා වෙලා තියෙන්නේ අප්පා ඔය හිටිය මං කුඹුරු ගිලෙන්න එනකොට මට කණු වෙලා දීපන් බලපන් ලොකු පුතේ අපි මේකට මොකක් හරි කරන්න ඕන තාත්තේ මේ බලන් ඉඳලා නම් හරියන්නේ නැහැ අපි අර ගුරුන්නාන්තේ මාමා ගාවට ගිහිල්ලා මේ මොකක් හරි කරමු ඔව් බං අපි දැම්ම යමං නැත්තම් උඹලගේ සීයා මගෙන් බල්ලෙක්ගෙන් වගේ වැඩ අරන් මාව ඉවර කරලා දාන්න තා අපි එන ඉක්මනට යා යා සන්න දරුව අත්මාත්‍ය අපේ අප්පච්චි වැරිලානේ පුතාට පොඩි කොල්ලා මොකක් කරේ කරලා මල්ලි හොඳ කරලා දෙන්න අත්මාත්‍ය බියනවන්න දරුවනි මේ කංසජිත් පඩිතුමාට ඕවත් මහලුකු වැඩනෝ මානුබලාගේ ප්‍රශ්නය විසඳා දෙන්න ඔබගේ පුතුණුවන් සැන්දෑ යාමේදී මා වෙත රැගෙන එන්න ගිහිල්ලා එන්න ගුණා अप्पू मेनू हरिए नंदरूनी उबला जंड पुता पिंगुरी පොතාතේ අයියා මොකද ලොකු පුතේ බෝතල් නැවතිලා වර යන්න කාලා කන්නේ හිච්චි තෝ මාවෙලවල කුඹුරු ටිකයි ඉති කරගන්න හිතුවා මදි තුවාද මරනවා අත පියකට අනේ අප්පච්චි ओ
अरे डाल दे डाल दे अबरा नहीं होंदे अब तो कहे दावा बियानो अन्न दरुवनी मैं कांसा जीत पानी तुम आटो हुआ तरे नहीं बेच रहे अरे हो गया।